अरगले नूर युवाम पट चारिता नी मम दक्केदा मार सिद्धुम अर धनुष्क धनुष्क नौकर दगले अर उसे ना अर लमेकना अरगले इकट मार फैट अई वा दन लमे लमे अरगना भी अई उदोषण होटल अरमे రౌండ్ బోటే గలంగ సేనగ కౌరుత్ నానే ఏగులంట వత్ర పారక ఎల్ల కరన్నద కదులు గ్యాస్ పారక ఎల్ల కరన్నద අපිට గహన్నద අපි వత్తడం కొడ గన్నద లేసి ఏగులంట ఏ హిందై අපිට యాన్న కిల ఇయన్ కొట్టు కర్ల గన్నద కొట్టు కర్ల ఓ අපිව కొట్టు కర్ల గన్న తమ ఏగులంగి ప్లాన్ ఇక ఇడి వస్సే దమే దెన్ ఎమోమ కివ్వ యాన్న బై අපි యాన్న నే අපි మెతన మే సామకామి ఉద్ఘోషణే తమ హమదామత్ కరుపు తన ఒడిసల హమదామ కరా వగే తమ తరే ఓ ఇడి వస్సే కట్టి అనునాద కరే పిట్ట నీడ బస్స పిట్ట నీడ వహలా සාමකාමී ආරගලේ කරගෙන හිටියා කතා කරන්නේ ඇත්තටම කතා කරන්නේ මේ අපිට අයිතිය තියෙනවනේ අපේ රටේ අපි ලැබිලා පිට රටකින් ඉපදිලා මේ රටට ආපු මිනිස්සු නෙමෙයිනේ අපි මේ රටේම ඉපදිච්ච මේ රටේ පුරවැසි අපි අපි ඒ පුරවැසියන්ට කතා කරන්න අයිතියක් තියෙනවා මේ රටේ උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවා කොයි පතකවත් නැහැනේ උද්ඝෝෂණයක් ලංකාවේ කරන්න බෑ කියලා එහෙනම් ඇවිල්ලා මේ අර අර ඒගොල්ලන්ගේ නීතිය මේ මේ තියෙනවනේ මේ පාර්ලිමේන්තුවට තියෙනවනේ ඒක පොතක් තියෙනවනේ ඒකින් ඇවිල්ලා උද්ඝෝෂණය මේ මීන් ඉදිරියට ලංකාවේ උද්ඝෝෂණය කරන්න බෑ කියලා ඒක අයින් කරලා දානවා නෑ ඒකට කියන්නේ බර අර අර සිංහල හරියට කතා කරන්න බැරි එක අඩුපාඩුවක් නේ ඒක ආණ්ඩුණු ව්‍යවස්ථාවේ උද්ඝෝෂණ ක්‍රියාවේ අයිතිය තියෙනවා අපිට ඒකනේ අපිට මේ උද්ඝෝෂණය කරන්න පුළුවන් උද්ඝෝෂණය කරන වෙලාවට ඇවිල්ලා අපිට පහර දෙන එකයි අපේ මේ මේ උද්ඝෝෂණය කඩාකප්පල් කරන එකයි මේ පොලිසියන්ගේ මේ වැඩ හැමදාම මේ වගේම තමයි අපිට සිද්ධ සාමකාමීනේ උද්ඝෝෂණය කරේ සාමකාමී අපි ගල් කැටයක්වත් අතර ගන්නෙ නැහැ එදා පටන් අදට වෙනකන් අපි උද්ඝෝෂණයේ අර්ගලකාරයෝ අදට වෙනකන් එක ගල් කැටයක් අතර අරන් ඇතිද අපෙන් ඇවිල්ලා පොලිසිය නිලධාරි කාටරි මොකක් හරි එල්ලවීමක් එල්ල වෙලා ඇතිද නැහැ ඔව් මම මොම දෙක් කර ධනුෂ්කල දුවනකොට ඔව් ධනුෂ්ක අර පොලිසියෙන් අත්තඩම් කර ගන්න හැදුවනේ ඔව් අත්තඩම් වල ගන්න හැදුවා මම අත්තඩම් වල ගන්න දුන්නේ නැහැ ඔය අර ඉන්නේ මම දාගත්ත බබා මට ඇවිල්ලා යා ධනුෂ්කව නෙමෙයි මගේ මොළේට දැනුනේ ඒ බබා ඒ තාත්තගේ අතේ ඉඳලා වැටුණා ඒ බබා එමෝගෙම කකුලට පෑගිලා මැරෙනවා ඒක ෂුවර් වෙනවා ඒක මට ඇවිල්ලා තාත්තව නෙමෙයි බේර ගන්න ඕනේ බබාව බේර ගන්න ඕනේ ඒ හින්දා තමයි මම පැනලා ඒ බබාව බේරගත් ඒ තාත්තවයි බබාවම බේරගත් එතකොටත් එතන ඒක ඒක දෙයක් වුණා ඒක මට ඇත්තටම ලැජ්ජයි කියන්නත් ලාලයියේ ඒක ඇත්තටම මම පුදුම ලැජ්ජාවක් ඒක පොලිස් කාර්යයේ ඒ තාත්තගේ පිරිමි තැනෙන් ඇවිල්ලා මේ මල්ලලා මිරිකුව ලාලයියේ මේක ඇත්ත මං කියන්නේ මගේ ඇස්වලින් මං දැක්කා එතකොටත් මං කිව්වේ සර් මොකද ඔයා කරන්නේ මේ ජරාව වැඩ කරන්නේ ඇයි කියලා මං ඇහුවා ඒ තරමට තුච්ච නීච විදියට ඇවිල්ලා පොලිසියෙන් ඇසුරුණා ඊට පස්සේ එයාව එතන බේරලා එවලායින් පස්සේ අර චූටි බබෙක් දුවේ දුවමයි අම්මව අත්තට උඩ ගන්න මේ මෙන්න මෙයාවත් ගන්න බබත් එක්කම ගන්න අවුරුදු 14 ක ළමෙක් අත්තටම කරගත්ත නෑ නෑ අම්මයි දුවයි චූටි අවුරුදු 14 ක ළමෙක් හිටියා ඒ අම්මා එක්කරගෙන ආව උද්ඝෝෂණය ඒ අම්මවයි ළමයව දෙන්නවම උත්සල මේ බස් එකට දාන්න කිව්ව අත්තටම උඩ ගන්න කිව්ව එතනත් මං ගන්න දුන්නේ නෑ ලාලා ඔව් මං දැක්ක එතන ඉස්සරහම එතකොටත් ඒ ළමයව තමයි මං කල්පනා කරේ අම්මව නෙමෙයි කල්පනා කරේ මං කොහොමද ළමයි කියලා කිව්වොත් මගේ පණ කියලා මං හිතන්නේ අදට වෙනකන් අරගලේ මං උද්ඝෝෂණය කරනවා නම් මං මේ ළමයි මේ මීන් ඉදිරියට යන මේ මල් කැකුළු ගේ තමයි මං හිතන්නේ මං වෙනුවෙන් නෙමෙයි මං ඇවිල්ලා මේ සටහන් කරන්නේ මේ දරුව වෙනුවෙන්
මේ ඉදිරියට එන පරපුරමේ මේ ළමයා නිකන් හරි අත හැරිලා වැටුණ බිම එන්න හැමෝගේම කකුලට පෑගිලා ඒ බබා ඒ දරුවා මැරෙනවා ඒක ඇත්ත ඊළඟට මේ ළමයාවත් ගන්න ගියා දුව මේ කාන්තාවයි දැන්නම් මම බේරගත්තා බේරගෙන මාත් තුන් දෙනාම එකට වැටුණා ඒකත් මේ වීඩියෝස් වල තියෙනවා ඒක ඒගොල්ලම බේරලා ඉවරෙන් පස්සේ අවුරුදු 16 කොල්ලෙක් වත් අතඩු ගොඩ අරගෙන තිබ්බා ඉස්කෝලේ යන ළමයා ඒ කොල්ල ඇවිල්ලා මේ පුතාවිල ඉස්කෝලේට යනවා ඊට පස්සේ අම්මා අඳාගෙන ඇවිල්ලා මගේ ළඟ කිව්වා මගේ පුතා පත්තඩ උඩ ගත්තා ගන්න නෑ ඔව් මං එතකොට අම්මට කිව්වා ඇවිල්ලා අද තවත් දෙන්නේ නෑ බස් එකේ ඉන්නවා යන්න ඔයාගෙන් බලන්න මං ඒ අම්මව එක්කරගෙන බස් එක ළඟට ගියා බස් එක ළඟට ගිය ගමන් මං කිව්වා මේ ළමයා ඉගෙන ගන්න ඉස්කෝලේ යන ළමෙක් අවුරුදු 16 ළමයට මෙයාම අත්තඩ උඩ ගන්න බෑ ඒ ළමයා Facebook එකට ඇවිල්ලා live video එකක් දාලා දිනවා. ඒ හින්දා පොලිසිය මේ ළමයා අතන උගල ගත්තා. එතකොටත් මං කිව්වා මෙයාව අතන උගල ගන්න බෑ. නෑ අපිට මෙයාව එක්කරගෙන යන්න කිව්වා. මෙතන ඇවිල්ලා කතා කරන්න බෑ පොලිසිය එන්න කියලා. ඊට පස්සේ අම්මම මම පොලිසියට එන්න. ඔටුව පොලිසියට. එවල මං රෑ 7 මාර්ට් විතර මං ඔටුව පොලිසියට ගිහින් එතනින් කතා කරා. අපි තිටියෙල ඕ ඔයත් තිටියා කතා කරලා ඔක්කොම ඉවරෙන් පස්සේ මං ආවා. ඒ අර අවුරුදු 16 ළමයා වේගුණ නිදාස් කරා. අනිත් තුන් දෙනෙක් වෙන්නේ. හතර දෙනෙක් වගේලා නිදාස් කරන්න එපා කියලා කවුද කියලා තියෙන්නේ? අර නම වෙන්නේ පස්සේ මාසේ 9 වෙනිදා එලෝ ගැව්වේ. පොලිස්පතිතුමා කවුද? ඔව් අනු කිමුක එම. ඔව් පොලිස්පතිතුමා එයාගෙන් කෝල් එකක් ඇවිල්ලා තිබ්බා. जनता දේශපාලකයන්ට කඩේට යන මේ පොලිස් කාර්යයත් ඉන්නවා ඒ වගේම ජනතාවගේ පැත්තට ජනතාව ආතරේ ඉන්න පොලිස් කාර්යයත් ඉන්නවා උන්ද මහතුරු ඉන්නවා අපි ඒගොල්ලන්ට සෙලුක් ගන්න තරමට මහතුරු ඉන්නවා පොලිස් මහතුරු ඒගොල්ලන් ආදර වෙනකම් මේ යුනිෆෝම් එක ගරු කරනවා ඒගොල්ලන් ජනතාවට ගරු කරනවා මං එතනින් ආවා එතනින් ඇවිල්ලා පව්වදායගෙන අපේ නීතිඥ සංගමයෙන් ඇවිල්ලා පිකටින් එකක් තිබ්බා ඔයගොල්ලන් කරන්නේ නැහැ වාට දැන් එතන ආපහු පොලිසියේ නඩුවක් දෙන්න නේද මොකද ඔව් ඒකයි මං කියන්නේ මට එමිල නීතිඥ සංගමයේ පිකටින් එකට ආපහු ගමන් අපේ නීතිඥ මාත්‍යෙක් මට කිව්ව ඇවිල්ලා ඔයාට නඩුවක් දාලා දෙනවා පොලිසිය මං ඇහුවේ ඇයි මට නඩු දාලා දෙන්නේ නෑ ඔයාට නඩුවක් දාලා දෙනවා ඒ කියන්නේ මං අදාන්නේ පොලිසිය ඇයි මට නඩු දැම්මේ මාව ඇවිල්ලා සැක පිට දාලා දෙනවා ඇයි මං ඇවිල්ලා මේ ක්‍රියාකාරී ලෙස ඇසුරුණාද නැත්තම් පොලිසියට පර්ශ්‍ය වචන වලින් බැන්නද නැත්තම් පොලිසියත් එක්ක ගහගන්න මොකක්කට හරි යන්නේ නැත්තම් අර උද්ඝෝෂණය ඇවිල්ලා කැඳවුම් කාරියෙද්ද මම ඇයි ඇවිල්ලා වාගේ නම තියෙන දැන් ජෝසප් ස්ටාලින් කියන්නේ මෝ දෙවන්තේ ලහිරු වීරසේකර පාද ජීවන්ත මම මේ වගේ තවත් කවුද එක්කෙනෙක් ඉන්නවා ඒතකොට ඒ ගණේට වාවත් දාලා එනවා ඒක තමයි දැන් ඇවිල්ලා නාලා ඒ මං කියන්නේ මේ පොලිසියේ ඉන්න මහතුරුන්ට ඒ කියන්නේ පොලිස්පතිතුමාට වෙන වැඩ නැද්ද මේගොල්ලන්ට රාජකාරිවල ගොඩක් තියෙනවා මේ මේගොල්ල පහර දෙන්නේ එලෝල එලෝල පහර දෙන්න අරගල කාර්යන්ත අරගලේ නෙතුව වෙන වැඩ නැද්ද අර පාස්කු ප්‍රහාරෙට මහමොල කරුවා බෝම්බ තියන්න කවුද ඒක plan කරේ උන් තව මේ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ හොර රංචුව ටිකක් ඉන්නවනේ උන් හොරකම් කරපු දේවල් දේපොළ හොරකම් කරපු දේපොළ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂලා හොරකම් කරපු දේපොළවල මිනිමරු ඒවල මිනිමරුවත් ඉන්නවා සහරාන් බීරුණන ඔව් සහරාන් නද ඔක්කොම කියලා නෑ නෑ බෙරුණන නෙමෙයි බේරිලා පොට්ටුවට ගියා නම් ඔව් අද රනිල් වික්‍රමසිංහව නිදාස් කරා වගේ සහරාන් නිදාස් කරනවා සහරාන් බැරිද නෑ රනිල් හොරෙක් නෙමෙයි කියනෝනේ රනිල් හොරෙක් නෙමෙයි කියනෝනේ රනිල් හොරා කම්බ හොරා කියලා උන් කියනවා නෑ නෑ උස්සලේ කොට දැන් කියන්නේ නෑ නේ දැන් ඒ වගේ සහරාන්වත් උගේ පැත්තට ගියා නම් සහරාන් නිදාස් නෑ කියනවා මට නම් ඇවිල්ලා ප්‍රශ්නයක් නෑ මම ඊට පස්සේ මම පොලිස් මේ මහතුරුලම මං ඇව ඇයි මට නඩු දැම්මේ ඇයි මේ වගේ කරේ මම මොකද්ද කරේ දැන් අපිත් එක්ක කතා කරද්දී මේ 35ම එළිය දාගෙනනේ කතා කරන්නේ මේ පොලිස් මහතුරු තරු ගාගෙන ඉන්නේ පටි ගාගෙන ඉන්නේ ඒගොල්ල මේ 35ම එළිය දාගෙන hina වෙලා කතා කරන හරියට මූණෙන්ම hina දිනවා හැබැයි මෙතනින් ඇවිල්ලා විස තියෙන්නේ ඔය hina වෙලා කතා කරන පොලිස් මහතුරු 32යි මේ මේ මහතුරුන්ට මං කියන්නේ හිතේ කටේ hina වයි හිතේ විසයි කියලා මහත්තයෝ එහෙම හැසිරෙන්න එපා ඔගොල්ලන් ඇවිල්ලා රටට සේවයක් කරන පොලිස් මහතුරු විස්තර කියන අපේ ජනතාව කියන ජනතාවගේ මිතුරා මේ පොලිසිය කියලා දැන් ඇවිල්ලා ජනතාවගේ හතුරා පොලිසිය වෙන්න එපා ඔයගොල්ලෝ
අපේ පැත්තත් පොඩ්ඩක් බලන්න අරගලේ කාර්ය අපි ඇවිල්ලා මිනි මරුවන්වත් කොල්ල කාර්යයන්වත් මේ මේ මහා බැංකුව කඩලා හොරන් හොරුන්වත් නැත්නම් රට ඒක රට කැලිකන් වලට කපල දීපුනට පුම්වත් නැමේ අපි අරගල කාර්යය කියන්නේ අරගලේ කියන්නේ ඇවිල්ලා මේ මේ රට වෙනුනේ අනිත් එක මේ පොලිස් පොලිසිය මහතුරු දෙන්නෙක් මගේ ළඟ ඇව්වා මට ඇවිල්ලා ඩයස්පෝරාවේ සල්ලි ලැබුණාද කියලා මං ඇව්වා ඔයාගේ සාක්කුවෙන්ද මට සල්ලි දුන්නේ කියලා අනිත් එක ලාලයි මං කියන්න කැමති ඩයස්පෝරාව කියන්නේ 1000 බර ගණන් වලේ තමයි ඩයස්පෝරාව තිබ්බේ මේ කොටින්ගේ පස්සේ නෙමෙයි ඩයස්පෝරාව තිබ්බේ මේ රටේ ජීවත් වෙන්න කැමති නැත්තම් මේ පුරවැසිය පිට රටකට ගින් පදිංචි වුණොත් මේ රටේ සරණාගතිය විදිහට පිට රටකට ගින් පදිංචි වුණොත් ඒගොල්ලන්ට ඇවිල්ලා ඩයස්පෝරාවට සම්බන්ධයි සිංහල ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව මුස්ලිම් ඩයස්පෝරාව පකිස්තාන් ඩයස්පෝරාව හින්දි ඩයස්පෝරාව අරබික් ඩයස්පෝරාව ඒ කියන්නේ තුර්කි රටේ මේ මේ ඒක රටවල ඩයස්පෝරාව තියෙනවා අපි ඇවිල්ලා මේ ඩයස්පෝරාව පිට රටට ගිහිල්ලා සල්ලි වෙන එකල ඉන්න හිට කියන ඩයස්පෝරාව ලංකා ඩයස්පෝරාව ලංකාවේ නේද ඩයස්පෝරාව ඩයස්පෝරාව මේ ඩයස්පෝරාවෙන් අපිට සල්ලි ලැබෙන්නේ නැහැ ඒ ඩයස්පෝරාව රට ගිය මිනිස්සු ඩයස්පෝරාවල සල්ලි ලැබිලා ඉති සමාජ විද දේශපාලකයන්ට ඒ හොරුන්ට සල්ලි ලැබිලා ඉති හදයි දැයි මේ රට යන්න බැයි නම් අපායට හරි යන්න මිනිස්සු යනවා ඕ යනවා ඊට හොඳයි කියලා අපාය මන් නම් කියන්නේ ඇත්තට මන් නම් කියන්නේ මේ රටේ මට ජීවත් වෙන්න බැන්න මං ගිහලා සෝමාලියාවට හරි යනවා කියලා මං හිතාගන්නවා ආ නේද ඒ ඇත්තටම මේ රටේ මේ වගේ හොර වංචා දූෂණ දීෂණ මේ වගේ හොර පාලකයෝ හොර නඩිය ටික තින්නකම මේ රටේ ජීවත් වෙන්න බෑ ජනතාව මේ රටින් පිට වෙලා වෙන රටකට ගිහින් ඇත්තටම හිඟා කාලේ හරි ජීවත් වෙන්න තම ජනතාව හදන්නේ අපි නම් කියන්නේ මේ රටට හොඳ දෙයක් කරන්න බැරි නම් මහත්වය උඹලා මේ රටින් තොලංචි වෙලා පලයන්ලා එපා අපිට එපා අපිට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ විසුරවල සංධිය කියපල එතකොට උඹලාගේ උඹලා උඹලා කවුද කියලා මේ රටේ ඉන්නේ හැමෝටම දැනගන්න පුළුවන් උඹලාට දැනගන්න පුළුවන් උඹලා කොච්චර රසවලට වැඩ කරලා තියෙනවද කියලා රයිට්